समन्ताचक्रवालेषु अत्रा आगच्छन्तु देवता सद्धमन् मुनिराजस् सुनन्तु सघमुखदम् धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उत्पादो वा भिक्खवे तथागतानां अनुत्पादो वा भिक्खवे तथागतानां तिथावसाधातु धम्मट्टितिथा धम्मनियामता सभ्ये संकारा अनिच्चा सभ्ये संकारा दुःखा सभ्ये धम्मा अनत्ताति तन्तथागतो अभिसंभुञ्जति अभिसमेति अभिसंभुञ्जित्वा अभिसमित्वा पञ्यपेति पट्टपेति विवरति विभजति उत्थानी करोति इति නායක ස්වාමීන් වහන්සේට ගෞරව ප්‍රණාම දක්වනවා මෙවන් වූ කුසල ධර්මයක් මේ භූමිරිය සොකීය විහාරස්ථානයේ සතර පෙරවේ දායක දායිකාවන් උදෙසා ඔවුන්ගේ මෙලොවසේම පරලෝක ධර්මයේද යහපත් කරගනු පිණිස මේ වූ කුසල ධර්මයන් සිදු කරමින් මේ අනුග්‍රහය දක්වන්නේ तमन महसेगेम निर्वाण गमनट सेम स्वकीय शिष्यानुगत शिष्य परंपरावे भिक्षु महसेलाट पुण्य धर्म्यान अनुमोदन करनु पिनिस वगेम मे पिन्न सैम दिनाटमात सिता शांतियक अभिवृद्धियक मे तथागत धर्मेन उदापत वेवा कियेन परम मैत्रीय न्युतुवाय स्वकीय स्वामींद्रियानन महसे मे कटयुतु संपादने करन्ने අන්හිමනම් පින්නතුනි කල්යාණ මිත්‍ර සම්පත්තියේ වාග්ය අන්න අපිට උදාපත් වුණා. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට තථාගත සද්ධර්මයේ දේශනා කරන්නේ සත් අසංකේය කල්ප ලක්ෂයක් සිතින් බුදු බව පතමි. ඒ වගේම නව අසංකේය කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව පතමි. එදා දීපංකර පාද මූලයේදී නියත විවරණ ගත්තා අවස්ථාවේ පටන් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට තමන් වහන්සේ මහ ප්‍රනිධානයන් පූර්ණයට පත් කරන්නට යෙදුනේ උතුම් වූ දසවිධෝ පාරමී ධර්මයන්ද පූර්ණ බවට පත් කරේ දහනං සීලං ච නික්ඛම්මං ප්‍රඥා විරියේන පංචමං කන්ති සත්‍ය මදිඨාණං මෙතුපෙක්ඛයි මේ දස मे दसवेदेरुमु पारमी धर्मतावयन् एक आकारेकिन्निमे द्याकारेकिन्निमे तुन्नाकारेकिम् पूर्ण भवत पत् करणवा पिन्नतुनि मे कारणाव अपि कोपमन असुवत् मे कियन्ने मोहक्द कियन एक अपिट तेरुम गन्न लेसि वेन्ने नै एपमनटम दंबुल गंबुरु कारणावक् एक तुल तियेनवा උදාහරණයක් හැටියට අපේ ජීවිතය අරගෙන බලන්න අපේ ජීවිතයේ තුලදී අපි කොපමණ නම් පින්දහම් කටයුතු සිදු කරනවද හැබැයි මේ සිදු කරන්නා වූ පින්දහම් කටයුතු අතර පාරමී ධර්මයන් පිරෙන ආකාරයෙන් අපි ඒක සකස් කරගන්නේ දක්ෂතාවයේ අපේ කොපමණද කියන එක අපි කල්පනා කරලා බලුවොත් ලෝභ देश मोह केन मे अकुशल मूल्यांगे इवत्तेला अलोभ अदेश
අමම කියන කුසල මූලයන් උපද්දවමින් අපි මේ ධර්මයන් පූර්ණේ කරන්නට ඕනේ. මලක් පූජා කරත් ඒකේ විපාක ආනිසංස මෙපමණයි කියලා කියන්නට බෑ. පහනක් බැල්ලුවත් ඒ විපාක ආනිසංසය මෙපමණයි කියලා කියන්නට බෑ. දානයක් දුන්නත් සීලයක් සමාදන් වුණත් බණක් භාවනාවක් සිත කරත් පමණක් නොවේ පින්නතුනේ. මේ සම්බුද්ධ ශාසනයේ කුමන කටයුත්තක් ශාසනික වශයෙන් අපි සිද්ධ කරොත් ඒ හැම දෙයක්ම කුසල් සිතක් බවට පත් වෙනවා. අපි ගෙදර අතු ගහනවා. ගේ අතු ගෑවට පිනක් සිද්ධ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි පන්සලම දුවොත් අපිට මහත් කුසලයක් සැකසෙනවා. එහෙමනම් මේ පින කියන ධර්මතාවය අපේ ජීවිතවලට ගොඩක් වැදගත් ධර්මතාවයක්. එහෙනම් මේ පින අපි නිසි ආකාරයෙන් පූර්ණ බවට පත් කරගන්නට ඕනේ. ඒ නිසි ආකාරයෙන් පූර්ණ බවට පත් වෙනවා නම් ගුණ ධර්මයන්ගෙන් අපි පෝෂණය ලබන්නට ඕනේ. ඒ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය ලැබමින් තමයි අපිට ඒ කටයුත්ත සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න එහෙමනම් පූර්ව චේතනා වශයෙන් යම් වූ කුසලයක් නිෂ්පන්න ප්‍රමාණයට අපි උපද්දවනවා නම් පූර්ව චේතනා වශයෙන් අපි ඒක සකසා ගන්නට ඕනේ. ගලාගෙන යන ගඟකට අපි බැස්සොත් ඒ ඔහුගේ ඔස්සේ අපි ගහගෙන යනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ ඕකෙන් හරහට අපි ගොඩෙන්න ඕනි කියලා හිතනවා නම් පීනන්නට ඕනේ. ඒකට ශක්තිය වැය කරන්නට ඕනේ. ඒකට අපිට දක්ෂතාවය තියෙන්නට ඕනේ. එනම් පූර්ව චේතනාවේ පටන් අපි කුසලය සකස් කරගන්නට ඕනේ. මුංචන චේතනාව පමණක් නොවේ කුසලය සිදු කර අවසානයේත් පුඤ්ඤාවි සංස්කාර ධර්මයන් හැටියට අපි අපර චේතනාවන් තුළින්ද නැවත වරක් ඒ ධර්මයේ සිහිපත් කර අපි කරන්ට දුනාව කුසලයේ සිහිපත් කර සතුටු වෙන්නට ඕනේ. හදයාම පුනාතීතේ පුඤ්ඤා හදවත පිනවන්නේ පිනයි. එහෙනම් මේ හදවත පිනවන්නා වූ අකුසල ධර්මයනුත් තියෙනවා. එහෙනම් ඒ යටපත් කරගෙන එයින් ඈත් වෙලා කුසල ධර්මයේ තුල හදවත පිනවන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් ඔබලට ඒ කටයුත්ත සිදු කරගන්නට මෙම විහාරස්ථානයේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ ඔබගේ පරලෝක ධර්මයේ සේම මෙලොව ධර්මයේ යහපත් කරගනු පිණිසමයි. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගත සද්ධර්මය ප්‍රඥාවන්තයන්ටමයි. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා උපාදෝවා භික්ඛවේ තථාගතානං අනුපාදෝවා භික්ඛවේ තථාගතානං අවසාධාතෝ ධම්මට්ඨිතා ධම්මනියාමතා. මේ ලෝකේ බුදු කෙනෙක් ඉපදුනාත් බුදු කෙනෙක් ඉපදුනේ නැතත් ධර්ම ස්ථිතියක් නියම ධර්මයක් මේ ලෝකයේ තුල තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාර ධර්මයන් දුකයි. සබ්බේ ධම්මානත්තා. සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි. තන් තථාගතෝ අභිසම්පුච්චති. තථාගතයන් වහන්සේ මේ අභිසමණය කරනවා, අවබෝධයටපත් කරනවා. අභිසම්මුංචිත්වා අභිසමෙත්වා. ඒ අවබෝධ කොට ලෝකයාට පෙන්නනවා. විවරති විභජති උත්ථානේ කරෝති. විවර කරලා බෙදා දක්වලා තථාගතයන් වහන්සේ පනවනවා මේ වූ ධර්මතාවය. එහෙමනම් පින්වතුනි, අපි බලන්නට ඕනේ මේ ලබාගන්ට එදුනා වූ මනුස්ස ආත්ම භාවය සුළුපටු ආත්ම භාවයක් නෙමේ. තථාගත ධර්මය අපිට අහන්න ලැබෙන්නේ කල්ප සතසහස්ර ගණනක ඇවෑමෙන්. එහෙනම් ඒ තථාගත සද්ධර්මය අහන්න අපි අපේ දෙසවන්සේම මනසේ කනත්
අවදි කරගන්නට ඕනේ. බාහිර කනසේම ආධ්‍යාත්මික කනත් අපි ඇති කරගන්නට ඕනේ. බාහිර චක්කු ප්‍රසාදයේම ආධ්‍යාත්මික චක්ෂුෂයත් අපි අවදි කරගන්නට ඕනේ. එහෙමනම් ඒ ධර්මය අපේ හදවතේ තැම්පත් වෙන ආකාරයට මුහුදේ වෙරළේ ඇඳා වූ ඉරක් වගේ නැතුව ගලක කෙටු අකුරක් වගේ මේ තථාගත සද්ධර්මය ශ්‍රවණලාභය අපි හිතේ තැම්පත් කරගන්නට ඕනේ. අන්න එතකොටයි ඇසුවා වූ ධර්මයේ දරා ගන්නට පුළුවන් කමක් තියෙන්නේ. හැබැයි මේ දරාගත්තා වූ ධර්මයේ තුල අපි හැසිරෙන්නට ඕනේ. එහෙමනම් අපිට මේ ලෝකේ ඕන විදිහකට හැසිරෙන්නට පුළුවන්. ඕන දෙයක් හිතන්න පුළුවන්, ඕන දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි පින්නතුනි, බෞද්ධයෝ හැටියට, උපාසක උපාසිකාවන් හැටියට ඔබටත් තියෙන වගකීමක්. භික්ෂූන් වහන්සේලා හැටියට අපිටත් වගකීමක් තියෙනවා. ඒ තමයි අපි සරණ යන්ට යෙදුනේ පස්මරුන් දිනුවා වූ ලෝකනාථයන් වහන්සේවයි. එහෙමනම් අපේ ඒකායන අරමුණ ස්වර්ග සම්පත්තිය සුගතිගාමීත්වය පමණක් නොවේ, නිර්වාණ සම්පත්තිය. අන්න එහෙමනම් අපි තථාගතයන් වහන්සේ අපිට පෙන්වා දුන්නා වූ කරුණු කාරණාවන් තුල හික්මෙන්නට දක්ෂ වෙන්නට ඕනේ. අපි මොනා හිතුවත් වැඩක් නැහැ. තථාගතයන් වහන්සේ අපිට හිතන්නට ඉගැන්වුවා වූ ආකාරයෙන් අපි හිතුවේ නැත්තම්, තථාගතයන් වහන්සේ අපිට කතා කළ යුතු ආකාරය පෙන්වා දුන්නා වූ පරිදි කතා නොකළොත් ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන්හි භවයේ සංස්කාර ධර්මයයි සැකසෙන්නේ. එහෙමනම් අපි හිතන්න ඕනේ තථාගතයන් වහන්සේට අනුව, කතා කරන්න ඕනේ තථාගතයන් වහන්සේට අනුව, දිවි පවත්වන්නට ඕනේ තථාගත ධර්මයට අනුව. අන්න එතකොටයි අපි තථාගතයන් වහන්සේව විශ්වාස කරා වෙන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නනවා ලෝකය අනිත්‍යයි කියලා. හැබැයි අපිට පේන්නේ ලෝකේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා. තථාගතයන් වහන්සේ පෙන්නනවා ලෝකයේ දුකයි කියලා. අපිට පේන්නේ ලෝකය නිත්‍යයි, සුඛයි, ආත්මයි, ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියයි, මනාපයි. තථාගතයන් වහන්සේ පෙන්නනවා අනාත්මයි මේ ලෝක ධර්මය. නමුත් අපිට පේන්නේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා. එහෙමනම් අපිට වැරදිලා තියෙනවා තැනක්. අපේ මූලාරම්භය අපි හරියට සකසා ගත්තේ නැති වුණොත් අපිට පවා ලෝකය නිත්‍ය සුඛාත්ම වශයෙන්, ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප වශයෙන් වැටහෙන්නට පුළුවන්. ඒ වැටහීම තමයි ලෝකයේ ධර්මතාවය. කාම ලෝකයේ පංච ඕකාර භූමියේ අයිතිකාරයෙක් ඉන්නවා. ඒ තමයි වසවර්තමර්ථහු. වසවර්තිහු කියන්නේ සුළුපටු කෙනෙක් නෙමේ, අධිකතර පිනක් තියෙන කෙනෙක්. උන්වහන්සේගේ පින කොපමණද කියලා අපිට කියන්නට බෑ. මොකද උන්වහන්සේ බුදුවරුන්ටත් කරදර බාධක පවත්වනවා, රහතන් වහන්සේලාටත් බාධක ධර්මයන් ගෙන දෙනවා. එහෙමනම් එතනින් මෙහා අනෙකුත් සත්වයා ගැන කවරනම් කතාවක්ද? මුගලන් මහරහතන් වහන්සේගේ කුසේට පවා එක්තරා අවස්ථාවක දිව්‍ය පුත්‍ර මාරයෙක් පැමිණෙනවා. උන්වහන්සේ වමශ්‍රාවකයන් වහන්සේ, ඉරදී නගතැන්පත් වූ උත්තමයන් වහන්සේ නම බලනවා. මාර පාශික ධර්මයන් දිනපු කෙනෙක්. නමුත් මේ මාරයා හිරිහැර කරන්න ගන්නකොට ඔවුන්ට කිසිදු ගුණයක් ඇත්තේ නැහැ මේ කවරහුද කියලාවත් දකින්නට. එහෙනම් අපි මේ උත්සාහවත් වෙන්නේ
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සමග සටන් කරාවු දේවපුත්ත මාර අபிසංඛාර මාර මච්චු මාර මේ ආදී වශයෙන් තිබෙන්නා වූ මාර පාශික ධර්මයන් පරද්දන්නට එහෙනම් මේ මාර පාශික ධර්මයන් අපි පරද්දනකොට අපිට තියෙන එකම පිහිටයි පිළිසරණයි ඒ තථාගත සද්ධර්මයමයි එහෙමනම් පින්නතුනි අපිට පිහිටට පිළිසරණට තිබෙන්නා වූ මේ තථාගත සද්ධර්මයට අනුව අපි අපේ ජීවිතය හැඩපැවැත්වුවේ නැති වුණොත් අපි අද දවසේ මිනිස්සු හැටියට මේ සංසාරේ ගත කරනවස්සේම ඊළඟ ෂණය තුල අපේ ජීවිතයට කුමක් වෙයිද කුමන ආකාරයේ මරණයක් අපිට උදාපත් වෙයිද අපිට හිතන්නට දකින්නට හැකියාවක් නැත්තම් අනාගතයේ දකින්නට අපිට හැකියාවක් නැත්තම් ඒ දැක ගන්නා වූ ස්වභාවයට හිතපත් කර ගන්නට අපිට හැකියාවක් නැත්නම් අපි පරලෝක ධර්මයේ දිනුව වෙන්නේ නැහැ. මෙලව ධර්මයේ ජයග්‍රහණය කරා වෙන්නේත් නැහැ. එනම් පරලෝක ධර්මයේ දිනන්නත් ඕනේ මෙලව ධර්මයේ ජයග්‍රහණ කරන්නත් ඕනේ. මොකද්ද මේ කියන කාරණාව? අපේ ජාතක පාළියේ ගත්තාම ඊටමත් ගැඹුරින් අපි අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ තමයි තථාගතයන් වහන්සේ බෝධිසත්ව චර්යාව තුළ හස්ති රාජ්‍ය වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. ඒ වගේම සිංහ රාජ්‍ය වශයෙන් ඉපදිලා ඉඳලා තියෙනවා. මොනර රාජ්‍යයක වශයෙන් උත් ඉපදිලා හිටියා. එක්තරා අවස්ථාවක තමන් වහන්සේ මොනරහත්ම භාවයේ ඉපදිලා ඉන්නකොට වැද්දෙකුගේ මල පුඩුවට මේ මොනර රාජ්‍යව අහු වෙනවා. වැද්දගේ මලුපුඩුවට අහු වුණා වූ මේ මොන රාජයා තනි කකුලෙන් එලිලා ඉන්නේ බෙල්ල පහලට දාගෙන තමන්ගේ ගෙලසින්දින් එන්නේ වදකේක හා සමාන වැදි පුත්‍රයෙක් නමුත් මේ බෝධිසත්ත්ව මොනරා තමන්ව මරන්න එන්නා වූ වැද්දට බණ කියනවා පසේ බුද්ධත්වයට පත් වෙනවා මේ වැද්දා කල්පනා කරලා බලන්න තිරිසන් ආත්ම භාවයක් වුණත් කොපමණ උසස් වූ ධර්මයක් තුල පිහිටලා හිටියද සර්වගතා ඥාන අවබෝධයට පත් කළා හිටියේ නෑ අරිහත් ඥාන අවබෝධයට පත් කළා හිටියේ නෑ පසේ බුද්ධ ඥානය අවබෝධයට පත් කළා හිටියේ නෑ එහෙනම් කුමක්ද මේ ධර්මය මොනරෙක් වෙලා තිරිසන් ආත්ම භාවයක ඉඳලාත් වැද්දෙකුට පසේ බුදු වෙන්න දේශනා කර ධර්මයේ කුමක්ද කෙසේද පින්නතුනි එතන තමයි සතිය කියන ධර්මයේ තියෙන්නේ මේ සති ධර්මය අපි අවදි කර ගන්නට ඕනේ එළඹ සිටි සිහිය එළඹ සිටි නුවණ අපි අවදි කර ගන්නට ඕනේ ඒ පාරමී ගුණ ධර්මයන් පුරන්න ගන්න එතන ඉඳන් ඒකයි නියත විවරණ ගන්න තථාගතවරු බුද්ධං කුරයන් වහන්සේලා හැටියට බෝධිසත්ව චර්යාව තුලදී ඒ නියත විවරණ ගන්නකොට උන්වහන්සේලා මනුස්ස ආත්ම භාවයක් තුල ඉන්නට ඕනේ. පුරුෂ ආත්මයක් වෙන්නටත් ඕන. ඒ වගේම පින්නතුනි ඉද්දිවිද ධර්මයන් උපද්දලා තියෙන්නට ඕනේ. අෂ්ඨ විද්‍යාවන් සේම පංචාභිඥා ධර්මයන් උපද්දලා තියෙන්නට ඕන. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභේ තියෙන්නටත් ඕන. මේ සියල්ල තියෙනවා. එහෙමනම් එදා එක බණ පදයක් ඇහෙන සැනින් ධර්මඥාණයට පත් වෙලා සංසාර ගමන නිමා කරන්නට උන්වහන්සේලාට පුළුවන් සිහිය ඉපදිලා තියෙනවා. ඒ ඉපදුනා වූ සිහිය තිබ්බ නිසායි විවරණ ලබන්නේ බුදු කෙනෙක් මෞකුස ප්‍රතිසන්දි ගන්න සිහියෙන් මෞකුස තුල සිටින්නේ සිහියෙන් මෞකුසින් එළියට පැමිණෙන්නේ සිහියෙන් එහෙනම් ඔබත් මෞකුස පිළිසිඳ ගන්න යම් සිහියකින් ඔබට ඒ බව දැන් පේන්නේ නැහැ
ඔබ මව කුස තුල ඉන්නේ සිහියෙන්ද නැද්ද කියන එක ඔබට තේරෙන්නේ නැහැ. ඔබ මෙලවට බිහි වුණේ සිහියෙන්ද නැද්ද කියන එක ඔබට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව සිහි ඉපැද්දීම කියන කාරණාව නොමැති නිසා. යමෙක් සිහි ඉපැද්දුවොත් තථාගත ධර්මයට අනුව යමෙක් සිහි ඉපැද්දුවොත් ඔහුට පුළුවන් තමන් කැමති තැනක දේවකායම් පරිපූර්ණ සම්පති. තමන් කැමති දිව්‍ය ලෝකයක සිත් තලවන්නට. ඒකයි තථාගතයන් වහන්සේ සරණ යන්ට යදුනා වූ. තථාගත සද්ධර්මයේ සරණ යන්ට යදුනා වූ. තථාගත ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්ට යදුනා වූ. යමෙක් ත්‍රිවිධ රත්නයේ සරණ ගියාද ඔහු අපායේ දොරටු වසා දමනවා. දේවකාය පූර්ණයට පත් කරනවා. එනම් මනුස්සකය අපි ඉක්මවන්නට ඕනේ. දේවකායට අපි පැමිණෙන්නට ඕනේ. කුමක්ද මනුස්සකය? කුමක්ද දේවකය? අන්න අපි මනුස්සයෝ හැටියට කෙස්ලොම් නියපොතු සම්මස්නහරයට ඇට මිදුළු සකසාගෙන තියෙන ධර්මයක් තියෙනවා. කර්මයට අනුව විපාකයට අනුව. හැබැයි මේ කර්මය ඇවිල්ලා 100ට එකක් විතරයි 25ක් විතරයි කොටස් හතරක ධර්මයන් තුල කර්මයට හම් වෙන්නේ 125ක් පමණයි. ඍතුජ ධර්මයන් තියෙනවා. චිත්තජ ධර්මයන් තියෙනවා. කර්ම ධර්මයන් තියෙනවා. ආහාරජ ධර්මයන් තියෙනවා. චිත්ත කම්ම ඍතු ආහාර කියන ධර්ම හතරෙන් කර්මයට අයිති වෙන්නේ 125යි. ඉතුරු 175ම පින්නතුනේ බාහිරයි. එහෙනම් අපි අතීතේ ඇසන්ද වෙන්නා වූ කර්මයක් කරලා තිබුණොත් මනුස්ස ලෝකේ ඉපදුනොත් ඒ කර්මයට අපිට විපාක ලැබෙනවා. එමනම් අතීත කර්මය වර්තමානෙට ගැළපිලා අපිට විපාක පිණිස කර්ම සකස් කරලා දෙනවා. එනම් කර්මය මත විතරක් පිහිටා අපිට ඉන්නට බෑ. ඉතුරු ධර්මයනුත් අපි දැනගන්නට ඕනේ. එහෙමනම් අපි දක්ෂ වෙන්නට ඕනේ කර්මයන් තුළ කුසලා ධර්මයකට පැමිණෙන්න. එනම් එළඹ සිටි සිහිය සතිය. අපි පාරේ ඇවිදගෙන යනකොට එක එක ඒවා කල්පනා කර කර යනවා. කුමන හෝ වැඩක් කරද්දි අපේ මනස තවත් ක්‍රියාවක යෙදිලායි තියෙන්නේ. අපි දක්ෂ නොවුනොත් මේ ක්‍රියාව නවත්තලා වර්තමාන ක්‍රියාවට හිත ගේන්න අපිට මගහැරෙන්නේ වර්තමානයයි. වර්තමානයේ මගහැරෙනවත් එක්කම පින්නතුනේ සතිය කියන ධර්මයයි නැති වෙන්නේ. අසතියයි උදාපත් වෙන්නේ. එක්කෝ අපි අතීතයේ හිතනවා, එහෙම නැත්නම් අනාගතයේ හිතනවා. වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්න අපිට නුවණ නැහැ. නුවණ මදි වෙලා තියෙනවා. අන්න අපි මේක පුරුදු නොකරොත් පින්නතුනි මේ සංසාරේ අනන්ත සංසාරේ අපි පුරුදු නොකරපු ධර්මයේ තමයි සතිමත් බව. සතිමත් බව නැති නිසා අපිට මව් කුස ප්‍රතිසන්දි ගන්නවත් බෑ. සිහියක් නැතුව සිහියක් නැතුවමයි ප්‍රතිසන්දි ගන්නෙ. නමුත් මව් කුස සිහියෙන් ප්‍රතිසන්දි ගන්න අය ඉන්නවා. බුද්ධ අංකුරයන් වහන්සේලා අවසානාත්ම භාවයේදී පමණක් නොවේ නියත විවරණ ගත්තා වූ ආත්ම භාවයන් වලදී බොහෝ අවස්ථාවන් වලදී ප්‍රතිසන්දි ගන්නෙ සිහියෙන්, මව් කුස වාසය කරන්නේ සිහියෙන්, මෙලවට බිහි වෙන්නේ සිහියෙන්. එනම් අපිටත් මේ ධර්මයේ පොදුයි. ඒ පොදු ධර්මයට අපිට එන්න බැරි කාරණාව එක, අපි ගාව ගුණ ධර්ම නැහැ. අපි ගාව ගුණධර්ම නැති නිසා අපි ගුණධර්ම පසෙක දාලා අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ තථාගත සද්ධර්මයේ නිවන හොයන්නට පෙළඹෙනවා. ලෝකය නිත්‍යයි,
සුඛයි ආත්මයි කියලා. පින්නතුනි රහත් වුණොත් ධර්මඥාණයට පැමුණොත් ධර්මය අවබෝධ කරොත් තමයි පුදුම වෙන්නට උනේ. ධර්මය අවබෝධ කරේ නැහැ කියනෝ නම් පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. ධර්මය අවබෝධ කරා කිව්වොත් තමයි පුදුම වෙන්නට උනේ. එහෙනම් තථාගතවරු බෝධිසත්ව චර්යාව තුලදී තමන් අවබෝධයට පත් කළ ධර්මයේ කුමක්ද කියන මාර්ග ධර්මයන් උන්වහන්සේලා දැනගෙනයි ඉන්නේ. ඒ ධර්මයේ දන්නේ නැත්නම් මොනරෙක් වෙලා පසේ බුද්ධත්වයට පත් කරන්න බෑ වැද්දව. තිරිසන්ගත සතෙක් වෙලා පාරමිතා පුරන්නට බෑ. අපිට දන් දෙන්නට පුළුවන්. මහා සංඝරත්නයේ ඉන්නවා. අනුත්තර පුණ්‍යක් ශේෂ්ත්‍රයේ තියෙනවා වර්තමානයේ. ඒ බුද්ධ ශේෂ්ත්‍රයක් මේ මොහොතේ මේ ලෝක ධාතුවේ සක්‍රිය නිසා පවතින නිසා ඒක මම සඳහන් කරේ පෙර කල්ප සතසහස්‍රයකින් තමයි අපිට මේ තථාගත සද්ධර්මයක් ඇහෙන්නේ. මොකද බුදු කෙනෙක් ලෝකෙට ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වුණා වූ තථාගතයන් වහන්සේ දේශනා කරා වූ ධර්මය අපිට ශ්‍රවණය කරන්න නම් අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියන එකත් ඉතාමත් දුර්ලභ කාරණාවක්. ඒක තුල සන සම්පත්තියට පත්වීම තවත් දුර්ලභ කාරණාවක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම තවත් දුර්ලභ කාරණාවක්. මේ සියල්ලම අපිට ලැබුණේ පූර්වකෘත කුසලයක විපාකයෙන්. එහෙනම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මේ පින්වත් සෑම දෙනාම උනන්දුව තියෙනවා නම් ධර්මඥාණයට පැමිණෙන්න, ඒ ධර්මයට අනුව අපි හිතන්න පුරුදු වෙන්නට ඕනි. ඒකයි මම සඳහන් කරේ සිහිය නැත්තම් පින්නොතුනි අපිට කිසිදු ගුණයක් පුරා ගන්නට බෑ. අපිට හොඳ අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්න නම් අපි අම්මට තාත්තට සලකලා තියෙන්නට ඕනේ සසරෙදී. අපිට කියන දේ අහන දුවා දරුවෝ ලැබෙන්න නම් අපි දුවා දරුවන්ට සලකලා තියෙන්නට ඕනේ පෙරාත්ම භාවයන් වලදී. තමන්ගේ මනුස්සාත්ම භාවයට ගෞරවයක් දක්වනවා නම්, තමන්ගේ දුවා දරුවන්ට ආදරයක් දක්වනවා නම් අපි ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙන්නට ඕනේ. ගුණධර්මයන්ගෙන් පෝෂණය නොවන තාක් අපිට මානුෂීය ධර්මයන් පූර්ණේ කරන්නට බෑ. මානුෂීය ධර්මයන් පූර්ණේ නොකරන තාක් උතුම් වූ මිනිසුන්ට පිහිටන්නා වූ ගුණධර්මයන් අපිට පිහිටන්නේ නෑ. ඇඳුමක් ඇඳගෙන පාර යනවා තමයි, මිනිස්සු කියලා හිතාගෙන පාර යනවා තමයි. නමුත් හදවතින් බැලුවොත් ඔබ කොපමණනම් මේ ස්වභාව දහමට ගරු කරනවද, අම්මට තාත්තට ගරු කරනවද, දුවට පුතාට සලකනවද, දූදරු ඥාති හිතමිත්‍රාදීන්ට සලකනවද? අවංකව බැලුවොත් 100%ක් අපි ඒක නිසි ආකාරයෙන් සකසන්නට ඕනේ. පින්නතුනි අපි ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට යනවා. අපිට විවිධ බෙහෙත් දෙනවා වගේම අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් ටිකක් දෙනවා. හැබැයි ලෙඩේ තාවකාලිකව හොඳ වෙලා අපි ගෙදර එන්න සූදානම් වෙනකොට අපිට එනවා බිලක්. මේ බිලේ අපි ගත්ත හුස්ම ටිකටත් ගෙවන්න වෙලා තියෙනවා. ඔබ රෝහලකට ගියාම හුස්ම ටිකට ගෙවනවා. හැබැයි ස්වභාවික පරිසරය තුළ ඔබ හුස්ම ගන්නකොට ඔබේ පරිසරයට කොපමණ ණය වෙනවද? පින්නතුනි මේ ණයෙන් අපි අත්මි දෙන්නට ඕනේ. එහෙනම් ඒ ණයෙන් අත්මි දෙන ස්වභාවය තථාගතවරු තමයි ලෝකෙට පෙන්වා දෙන්නේ. ඇහැට නොපෙනෙන ධර්මයක් තථාගතවරු පෙන්වුවේ නැහැ. ඇහැට පෙනෙන ධර්මයකිනුයි උන්වහන්සේලා ධර්මයේ ලෝකෙට පෙන්වුවේ. ඉපදෙන හැටි පෙන්නවා, ජරාවට පත් වෙන හැටි පෙන්නවා, ලෙඩට පත් වෙන හැටි පෙන්නවා, දුකට පත් වෙන හැටි පෙන්නවා, මරණයට පත් වෙන හැටි පෙන්නවා. මේ ඇහැට පත් වෙන්නා වූ, ඇහැට පෙනෙන්නා වූ මේ ධර්මයට අපි කොච්චර රැවටෙනවද? අපිට හිතෙන්නේ අපි මැරෙනවා කියලා.
ඒකේ පෙර සඳහන් කරේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා අපිට වැටහෙන්නේ. එහෙමනම් අපි මැරෙන මිනිස්සු මැරෙන මිනිස්සේ කැටිට අපි ජීවත් වෙනවා නම් අපි පස්පව් දස කුසලයන් තුල අපේ ජීවිතයේ එබ්බුවොත් බහා තැබුවොත් සතර අපාය ප්‍රේත අපාය අසුර අපාය අටමහා නිරය තිරිසන් අපාය මේ සතර අපායේ දොරටු විවර වෙනවා මිසක් පින්නතුනි නිර්වාණ මාර්ගය ස්වර්ග මාර්ගය අපිට විවර වෙන්නේ නැහැ. එහෙනම් අපි මනුස්ස ධර්මයන් තුල පිහිටා උතුම් වූ මිනිසුන්ට පිහිටන්නා වූ උත්තරීතර මනුස්ස ධර්මයන්ගෙන් පෝෂණය වෙනකොට දේවත්වයයි අපිට පූර්ණේ වෙන්නේ. ඒකයි එදවස පෙරන්නන් මේ සමාජයට කොපමණ යහපතක් සිදු කරාද මිනිසුන්ගෙන් වැඳුම් ලැබුවා. අදට දේවත්වයේ එවැනි දෙවිවරු ඉන්නවා. එහෙනම් අපි තිසරණගත සරණ යනවත් එක්කම බුද්ධරත්නේ ධම්මරත්නේ සංඝරත්නේ සරණ යනවත් එක්කම දේවකායන් පරිපූර්ණ සම්ති නතේ ගමි සම්ති අපායන් එහෙමනම් මොකද්ද මේ කියන්නේ? අපි දිව්‍ය ලෝකයේ කය දේවකය පූර්ණ බවට පත් කරන්නට ඕනේ. මනුස්ස ලෝකේ අපි යම් කුසලයක් සිද්ධ කරනකොට දේව ලෝක කම්පා වෙනවා පින්නතුනි. කොහොමද කම්පා වෙන්නේ? අප විසින් සිදු කරන්නා වූ කුසලයේ මහේශාක්‍ය බව හේතු කරගෙන. ඒ කුසලයේ මහේශාක්‍ය බවට සිද්ධ කරන්න අපේ ගුණධර්මයන්මයි ඉස්මතු වෙන්නේ. මෙතෙන්ට පැමිණෙනකොට මේ සකසල තියෙන ආකාරය දැක්කහම සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත කුසල ධර්මයන්මයි උපදින්නේ. සකසාමයි සිදු කරලා තියෙන්නේ සබ්බුන්ද මණ්ඩලය, බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා වූ මාලිගය, බුදුසටාණන් වහන්සේ වැඩ සිටිනා වූ ස්ථානය ලස්සනට සකසලා තියෙනවා. එහෙනම් සකසලා තියෙනවා. එහෙනම් ඒ සැකසීම කරන්න මනස පුහුණුවක් ලැබලා තියෙනවා. ඇහෙන් දකින කාරණාව තුලදීම සිත තුල කුසල් සිතක් උපද්දවන්නට. පින්නතුනේ මලක පෙත්තක් කැඩිච්ච මලක් පූජා කරනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අතීතයේදී සුමන කියලා ප්‍රාර්ථනා කරන්න එක දෙයයි. මේ මල තථාගතයන් වහන්සේටයි මම පූජා කරන්න එක මලයි තියෙන්නේ. බලනවා මල්වත්තට ගිහිල්ලා මල් නැහැ. එක මලක් තියෙනවා. හැබැයි පෙත්තක් කැඩිලා. ගෙනල්ලා හිත සකසාගෙන සිද්ධ කරනවා පින්කම. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා අරහත්ත්වයේ ලබනවා නම කණ්ඩ සුමන. එදා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙදි සිද්ධ කරන්ට එදුනා වූ කුසලයේ තමයි විපාක දුන්නේ. එහෙමනම් අපි අද දවසේ පමණක් නොවේ මේ මාසයේ පුරාවට කොපමණ කුසල් සිදු කරගන්නට ඇද්ද? ඒ සිදු කරන්ට එදුනා වූ කුසල ධර්මයන් නැවත නැවත අපි සිහිපත් කරන්නට ඕනේ. හැබැයි ගුණ ධර්මයන් තුල ඉඳගෙන. එනම් මෙත්තා, කරුණා, මුදිතා කියන ගුණ ධර්මයන්. මුදිතාව කියන එක ලේසි නෑ. උපේක්ෂාව කියන එකත් ලේසි නෑ. ඒව බ්‍රහ්ම විහරණ. එනම් මනුස්ස ලෝකයේ මනුස්සයෝ හැටියට අපි සතර බ්‍රහ්ම විහරණත් වඩන්නට ඕනේ. එනම් මේ සියල්ල කරන්න අපිට සිහිය තියෙන්නට ඕනේ. නුවණ තියෙන්නට ඕනේ. එළඹ සිටි සිහිය, එළඹ සිටි නුවණ නැත්තම් වර්තමානයේ හිත තියාගෙන ක්‍රියාව කරෙහි සිහිය පවත්වමින් මේ ක්‍රියාව සිද්ධ කරනවා. පින්නතුනි සාදුකාර දුන්නොත් සිහි කල්පනාවෙන් කල්ප ගණනක් විපාක. ධර්මදේශනාවට ආරාධනා කරොත් සිහියෙන් කල්ප ගණනක් විපාක. දේශකයන්න් වහන්සේ සිහියෙන් ධර්මදේශනා කරොත් ධර්මදේශන ආසනය තුලදීම තමන්ගේ අධිගමනයන් තමන් බලාපොරොත්තු වන්නා වූ බුද්ධකාරක ධර්මයන් පූර්ණ වන්නා වූ
එමනම් මේ සතිය තමයි අපිට වැදගත් වෙන්නේ. සිහිය තමයි අපිට තියෙන්නට ඕනේ. සිහිය අපිට තියෙනවා නම් සිහියෙන් අපි පන්සලට ඇවිල්ලා තුගෑවත් අපේ පින මහත්ඵලයි මහානිස්සංසයි. සිහියෙන් පාරේ ඇවිදගෙන යනවා නම් ඇවිදගෙන යන මොහොතේ සිහිය පවත්වනවා නම් කතා බහ කරන මොහොතේ සිහියෙන් කතා බහ කරනවා නම් පින්නතුනේ අපිට වැරදීම් අඩුයි. එහෙමනම් මේ සිහිය කියන ධර්මයට අපි ගුණ ධර්මයන් එකතු කරගත්තොත් අන්න අපි කර්මය සිද්ධ කරනවා සිහි කල්පනාවෙන්. එනම් මේ ජීවිතේ අපි කර්මය ෂය කරන්න දන්නේ නැති වුණොත් කර්මය ෂය කරන්න සිහිය තියෙන්නට ඕනේ. ඒ සිහිය ලේසි නෑ. කෙනෙක්ට එලෝලු කපන්න පුළුවන් නම් ඇඟිල්ල කපා ගන්නේ නැතුව ඒකටත් සිහියක් තියෙන්නට ඕනේ. එලෝලු කපන ගමන් බුදුගුණක් වඩන්න නම් ඒකටත් සිහිය තියෙන්නට ඕනේ. එලෝලු කපන ගමන් කපන ක්‍රියාව කෙරෙහි සිහිය පවත්වන නම් ඒකටත් සිහියක් තියෙන්නට ඕනේ. සිහිය එන්න ගැඹුරු බවට පත් වෙනවා. සිහිය මෝරනවා. ඉන්ද්‍රිය ධර්මයන් හැටියට මෝරනවා. ඒ වගේම බොජ්ජංග ධර්මයන් හැටියට මෝරනවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ සම්මා සතිය දක්වාම මෝරනවා. එහෙමනම් අපේ සිහිය අපි පුරුදු නොකරොත් අපි පුරුදු කරන්නෙම අසතියයි. එහෙමනම් අසතියේ ඉන්න තාක් අපිට මග හැරෙන්නේ වර්තමානයයි. එහෙනම් අසතියෙන් සිදු කරන්නා වූ කර්මයන් විපාක අපිට කොහොමගෙන දෙයිද? කුමන තැන්වල සකසලා දෙයිද? අපිට ඒක දන්නේ නැති වුණොත් පින්නතුනි ඒක අපිට අභාග්‍යයක්. එහෙමනම් බුදුවරු මේ ලෝකෙට පහළ වෙනකොට ඒ ධර්මයන් තියෙනවා මේ ලෝකේ. මොකද මේ සති ධර්මයන් බෝසතාණන් වහන්සේ මෞකුස ප්‍රතිසන්දි ගන්න කොටත් තිබුණා මේ ලෝක ධාතුවේ. ඒකයි අසිත කාල දේවල අෂ්ට සමාපatti උපද්දවල පංච අභිඥා උපද්දවල manuss ලෝකෙන් පින්ඩ පාතේ කරලා අනෝතත්ත්ව විලට ගිහිල්ලා පැම් පහසු වෙලා දානේ වළඳලා තුසිතෙට ගිහිල්ලා දිවහා විවරණේ කරන්නේ. ඇහෙන බෝසත් කුමාරයා ඉපදුනා මනුලොව කියලා තුසිතෙදී යහන්නේ. එහෙනම් දෙවිවරු දන්නවා මේ උපදින්නේ වර්තමාන බුදුරජාණන් වහන්සේ නමක් කියලා. බුද්ධ අංකුරයන් වහන්සේ කියලා. උන්වහන්සේගේ කෘත්‍ය කුමක්ද කියලා. එහෙමනම් අසිත කාලදේවල දන්නවා. මුන්වහන්සේගේ කර්මය කෙසේද සැකසීලා තියෙන්නේ කියන එක. ඒක නිසායි manuss ලෝකෙට ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ උප්පත්තිය එහෙම නැත්නම් බුද්ධ අනුපුරයන් වහන්සේගේ සිද්ධාර්ථ උප්පත්තිය දැකලා hina වෙලා අඬලා රජුරුවන්ව සනසලා තමන්ගේ සහෝදරියගේ පුතුණුවන් ගාවට ගිහිල්ලා නාලක ප්‍රතිපදාව පූර්ණේ කරන්න ඔබට යම් දවසක ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙයි උන්වහන්සේගෙන් නාලක ප්‍රතිපදාව ගැන විමසන්න කියලා කරයි. එහෙනම් 이르දිමත් ඍෂිවරු ධර්මය දන්නවා, කාරණාවන් දන්නවා, අනාගතයන් දකිනවා. මහේශාක්‍ය දෙවිවරු ඒ ධර්මයන් දකිනවා. ඒකයි සක්ක දේවේන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ විරූඩ විරූපාෂ්ටක ධිතරාෂ්ට වෛශ්‍යවන කියන සිව්වරම් රජදරුව බෝසතාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරන්නේ මෞකුස දැන් පිළිසිඳ ගන්න කියලා. නියමිත කාලයයි කියලා. එහෙනම් පින්නතුනි මේ ධර්මය අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි. එහෙනම් අපි ඒ කර්මයේ සිහියෙන් සකස ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙනම් හැම මොහොතකම අපිට සිහිය තියෙන්නට ඕනේ. අපිට සිහි උපද්දව ගන්නට තමයි මේ තථාගත සද්ධර්මයේ ගුණ ධර්මයන් තියෙන්නේ. ඒකයි මම සඳහන් කරේ ගුණ ධර්මයන් වඩන අය සිහියෙන් ඉන්නවා. අම්මට තාත්තට සලකන්න අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තා මැරලා යන්න කලින් අපි සලකන්නට ඕනේ.
මරණට පස්සේ සලකන්නට බැහැනේ. එහෙනම් අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට අපිට කරන්න පුළුවන් උපරිම සලකීමෙන් අපි අම්මා තාත්තව සලකනවා නම් පින්වත්නි අපි එතන ගුණධර්මයන් පූර්ණේ කරන්නේ. සමට අම්මා තාත්තා බණින්න පුළුවන් කේන්ති ගිහිල්ලා. අපි දක්ෂ වෙන්නට ඕනේ සිහියෙන් ඉන්නේ මොහොතේදී. හිත නරක් කරගන්නේ නැති වෙන්න. සිහි කල්පනාවෙන් අපි කටයුතු කරනකොට අම්මා තාත්තා බණින එක අපි ඉවසනවා නම් අන්න අපිට පුළුවන් පින්වතුනි ඉවසීම කියන ගුණයත් වඩන්න. සිහියත් වැඩෙනවා ඉවසීමත් වැඩෙනවා. එහෙමනම් සිහියත් ඉවසීමත් වැඩෙන්නේ අම්මා තාත්තට සලකන වෙලාවේදී බණින නිසා තමයි. නිකන් වෙලාවකට බැන්නොත් සිහිය නැත්තම් දුවා පුතා කියලා නෑ කටින් වචන පිට වෙන්නට පුළුවන්. එහෙනම් සිහියෙන් අම්මා තාත්තට සලකනකොට ඒ ගුණ ධර්මයේ පින්නතුනි මේ මහ පොළව දරන්න බැරි තරමටම බෝසතාණන් වහන්සේලා වඩනවා. ඒ ගුණ ධර්මයේ මහ පොළොවට දරන්න බෑ. එහෙමනම් අපිත් ඒ ගුණ ධර්මයන් මහා ප්‍රමාණයෙන් වඩන්නට ඕනේ. කොපමණද කියලා කියන්නට බෑ. එහෙනම් අම්මට තාත්තට විතරද? නෑ. සමාජයටම මුළු ලෝකයටම අන්න මෛත්‍රී පූර්වාංගම චේතනාව. එහෙනම් මෛත්‍රිය යම් තැනක අපි තියා ගන්නවා නම් ගහට කොළට පවා සතාට සිව්පාවට පවා ඇසට පෙනෙන්නා වූ ඇසට නොපෙනෙන්නා වූ ළඟ සිටින්නා වූ දුර සිටින්නා වූ එහෙනම් සමස්ත ලෝක ධාතුවටම සමස්ත ලෝක ධාතුවටම කියලා ගන්නකොට එක් ඉරකින් එක් හඳකින් ආලෝකමත් වන්නා වූ තිස්සෙක් භූමි තලයක් තුල භව තුනක් තුල තිස්සෙක් භූමි තලයක් තුල සතර අපායක්සේම එකලොස් භූමියක් තුල දිව්‍ය ලෝකයන් සේම මනුස්ස ලෝකයක් ඇතුළුව සදෙව්ලෝ වාසීන් සේම බ්‍රහ්ම තලයන් අකනිටාව දක්වා මවීචියේ පටන් එනම් සමස්ත ලෝක ධාතුවටම අපි මෛත්‍රී පූර්ණාංගම චේතනාව සිද්ධ කරනවා නම් අන්න කරණීය සූත්‍ර ධර්මයේ තුල සඳහන් වෙනවා කෙසේද අපි මෛත්‍රී කරන්නේ කියලා. එමනම් මේ මෛත්‍රී අපිට පතුරවන්නට පුළුවන්කම තියෙන අපේ හිතේ හදාගන්නට පුළුවන්කම තියෙන්නේ අපේ ගුණවන්ත ස්වභාවයේ මත සිහියේ තියෙන ස්වභාවයේ මත. බල්ලෙක් ඇවිල්ලා අපේ කකුල හැපුවට පාර යද්දි අපි ආපස්සට හැරිලා බල්ලව හපන්න යන්නේ නැහැ වගේ. මිනිස්සෙක් අපිට බනිනකොට අපේ වැරද්දක් නිසා නම් බනින්නේ අපි ඒ වැරද්ද අපේ පැත්තෙන් බලලා හදාගෙන ඒ මිනිස්සයට මෛත්‍රී කරනකොට පිනතුනි සිහිය තියෙනවා ගුණධර්මයේ වැඩෙනවා. තමාගේ යුතුයකම තමා සිද්ධ කරනවා. අම්මට තාත්තට ස්වාමි පුත්‍රයාට ස්වාමි දේනියට දුවට පුතාට ඥාතිවරුන්ට සමාජයට ශාසනයට එපමණක් නොවේ දෙවියන්ට එපමණකුත් නොවේ තමන් නමින් ජන්මාන්තරගත වෙච්ච ඥාතීන්ට අන්න අපි යුතුයකම් සිද්ධ කරනවා. එහෙනම් අපි මේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්නේ අවබෝධයෙන් යුතුවයි දැනගෙනයි නොදැන නෙමේ. ඒ නිසායි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ රාජබලි රජයට ගෙවන්න තිබෙන්නව බත් වැටුප් නොගෙව්වොත් දඬුවම් ලැබෙනවා. දේවතා බලි දෙවියන් උදෙසා දිය යුතු දේව ධර්මයන් නොදුන්නොත් දෝෂයට උදහසට ලක් වෙනවා. අතති බලි තමා වෙතට පැමිණෙන්නා වූ සිංගමන් යදින යාචකාදී උදවිය ඔවුන්ට කිසිවක් නොදුන්නොත් ඔවුන්ගේ දෝෂයට ලක්කනවා ගැරහීමට ලක්කනවා බැනුම් අහන්න වෙනවා. ඥාති බලි තමාගේ ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල සිද්ධ කරන්නට වෙනවා. එසේ නොවුනොත් ඥාතීන්ගෙන් දෝෂයට ලක් වෙනවා. පුබ්බ පේත බලි
තමාට කලින් මිය පරලව යන්ට යුතුනා වූ දවියට කරන්ට දිවෙන්නා වූ ධර්මයන් සිදු නොකරොත් ඔවුන්ගේ උද්දහසට ලක් වෙනවා. කවුද මේ පින්නුවේ? තථාගතයන් වහන්සේ. එනම් මේක තුල සැඟවිලා තියෙන ධර්මය මොකක්ද? ගුණ ධර්මය. එහෙනම් පින්නතුනි, ඇසට පෙනෙන මානෙ පමණක් නොවේ, ඇසට නොපෙනෙනා වූ මානෙ තිබෙන්නා වූ දේවල් වලට පවා අපි ගුණධර්මයන්ගෙන් උත්තර සපයන්නට ඕනේ. අන්නේසේ ගුණධර්මයන්ගෙන් උත්තර සපයනකොට යුතුයකම් අපිට සිද්ධ කරන්නට වෙනවා, වගකීම් දරන්නට වෙනවා, අයිතිවාසිකම් පැත්තකින් තියන්නට වෙනවා. අපි වෛතිවාසිකම් හොයන්නට ගියොත් අපිට අමතක වෙන ඊළඟ ධර්මයේ තමයි මරණ ධර්මය. පින්නතුනේ, අනිත්‍යයි කියලා සඳහන් කරන්නේ මරණයට කියන තවත් නමක්. අනිත්‍යයි කියන්නේ මරණයට කියනා වූ තවත් නමක්. එහෙනම් මරණ ධර්මය අපි සිහිපත් කරොත් පින්නතුනේ අපි අවදිමත් වෙනවා. අපිට සිහිය උපදිනවා. මැරෙන්නට කලින් කරන්ට තිබෙන්නා වූ යුතුයකම් සමස්ත ලෝක ධාතුවටම අන්න අපි සිද්ධ කරනවා. මිනිස්සේ කැටියට පූර්ණේ කරන ගුණධර්මයන් අනෙක් මිනිසුන් ළඟ නැති ගුණධර්මයන් පූර්ණේ කරන මිනිසයා උත්තරීතර මනුස්ස ධර්මයක් තමයි පූර්ණේ කරන්නේ. ඒ උත්තරීතර මනුස්ස ධර්මයේ පූර්ණේ කරන්නා වූ ඒ සත්‍යය වැඳුම් පිඳුම් ලබනවා දෙවියන්ගෙන් පවා. මනුස්ස ලෝකයේ යමෙක් සීලවන්තයිද, සීලවන්ත භාවයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ සිහිය කියන කාරණාව නිසාමයි. අසතිය කියන කාරණාව පින්නතුනි මාරයට අයිති ධර්මයක්. සිහිය කියන කාරණාව තථාගත බුදුරජාණන් වහන්සේලාට අයිති කාරණාවක්. එහෙනම් අපි සිහියෙන් එළඹ සිටි සිහියෙන් එළඹ සිටි නුවණින් අවදි කරගත්තා වූ සිහි කල්පනාවෙන් අපි සමාජයේ ගත කරන්නට ඕනේ. ඔබගේ ඉදිරියට පැමිණෙනා වූ කුමන අරමුණක් කුමන ආකාරයෙන් පැමිණුණත් ඔබ මානුෂීය ධර්මයන් තුල පිහිටා, ගුණ ධර්මයන් තුල පිහිටා ඒ අරමුණට මුහුණ දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. අන්න ඔබ මාර ධර්මයේ පරද්දනවා. අසතිය තමයි පින්නතුනේ මේ සංසාරේ භවයෙන් අපිට උදාපත් කර දෙන්නේ. දිව්‍ය ලෝකේ ස්වර්ග මාර්ගයේ නිර්වාණ මාර්ගයේ වසා දමන්නේ අසතිය. සතර අපාය දොරටු විවර කරන්නේ අසතිය. හිරගෙදෙට්ට ගිහිල්ලා බලන්න. මං අවුරුදු ගාණක් හිරගෙදර බණ කිව්වා. අවුරුදු ගාණක්. නැවැත්තුවේ බැරිම තැන. කවදාවත් හිස් වෙන්නේ නැහැ. කොච්චර බණ කිව්වත් කිසි වැඩක් නැහැ. ඇයි ඒ? ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙන්නට ඕනේ කියලා අදිෂ්ඨානයක් හිතේ නැහැ. එහෙනම් ඒ අදිෂ්ඨානය අපි ගාව තියෙන්නට ඕනේ. ගුණ ධර්මයන් පෝෂණය කරන්නට ඕනේ. ඒ ගුණ ධර්මයන් පෝෂණය කරොත් විතරයි පින්නතුනි ලබාගත් මනුස්සාත්ම භාවයට අපි සාධාරණයක් සිද්ධ කරන්නේ. එසේ නැති වුණොත් ඔබ ඔබගේ මනුස්සාත්ම භවයට සාධාරණයක් ඉෂ්ට නොකළොත්, ඔබ ගුණවන්ත නොවුනොත්, ඔබේ දරුවන්ටත් ඔබ ආදරය දක්වනවා නම් ඔවුන් ගුණවන්ත බවට පත් නොකරොත් ඔවුන්ටත් තුරුම වෙන සතර අපාය. ඔබ දරුවන්ට ආදරේ නම් ගුණ ධර්මයන් පුරුදු කරවන්න, පුහුණු කරවන්න, ඔවුන් සතර අපායෙන් අත්මුදවන්න, ධර්මඥාණයට පමුණවන්න, දහම් පාසල් යන්නේ නැත්නම් දහම් පාසල් යවන්න, දහම් අධ්‍යාපනය ලබා දෙන්න, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා යටටත් පත් කරන්න, පන්සලට එන්න. ඒකයි මම සඳහන් කරේ මේ පන්සලේ නායක හාමුදුරුවෝ ඉතාමත් උත්කෘෂ්ඨ වූ ක්‍රියාවක් සිද්ධ කරනවා. සතර අපාය දොරවල් ඇරගන්නා වූ සමාජයට දොරවල් වසා ගන්න උන්වහන්සේ ප්‍රතිපදාවේ නියැලෙන්නට සොකීය දායක දායිකාවන් සතර පේරුවේ සෑම දිනාටම ධර්මඥානය ලබා දෙන්න උත්සුකවත් වෙනවා. නියත කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, ඔබලාගේ පුණ්‍ය භාග්‍යයක් එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබෙන්නට. එමනම් ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලැබනවා විතරක් නෙමේ, කුසලයෙන් පෝෂණය කරනවා පමණක් නොවේ, පිනෙන් අභිවෘද්ධියටත්පත් කරනවා.
පින්වතුනි ලෝසක මහ රහතන් වහන්සේට රහත් වෙන්න පින තිබ්බා. උන්වහන්සේ දක්ෂ වුණා රහත් වෙන්න. හැබැයි කුස පිරෙන්න බත් ටිකක් ලැබෙන්න පිනක් තිබුණේ නැහැ. අද වර්තමානයේ අපිට ඇහෙනවා පින වැඩක් නැහැ. නිවන් දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕනේ. හොඳයි අවබෝධ කරන්න. ගුණ ධර්මයන් තියෙන කෙනෙක්ට විතරයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. තමන් ගුණය පූර්ණයට පත් කරන මට්ටමෙන් පමණයි බුදු වෙනවද පසේ බුදු වෙනවද මහරහත් බවට පත් වෙනවද මහා ශ්‍රාවකයෙක් වෙනවද රහත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. එනම් බුදු වරුමේ ලෝකෙට පහළ වෙන්නේ අනන්ත වූ ගුණයන් පූර්ණේ කරලා. ඒ ගුණය කොපමණද කිව්වොත් මහ පොළොව පවා කම්පා වෙනවා ගුණය ආවර්ජනා කරනකොට සිහියෙන් යුතුව. එනම් අපිත් සිහියෙන් ගුණ ධර්මයේ වඩන්නට ඕනේ. ඒකයි මම පෙර සඳහන් කරේ මලක් පූජා කරත් පින්නතුනි සිහියෙන් පූජා කරන්න. ක්‍රියාව කෙරෙහි සිහ යොමු කරන්න වෙන මුකුත් හිතන්න දෙයක් නැහැ. අඩුම තරමේ මුකුත් නැත්තම් බුදු ගුණක් හරි හිතන්න. නිෂ්කාරණයේ සිතට එකලොස් ගින්නෙන් දැවෙන්නා වූ දැවිල්ලට පත්වෙමින් මේ හිත ගිනි තියා ගන්නට එපා. මේ හිත නිවා ගන්නට ඕනේ. එහෙනම් මේ හිත නිවා ගන්න තියෙන්නේ පුඤ්ඤාභි සංස්කාරයන් තුල, කුසල ධර්මයන් තුල. එහෙනම් සීල සමාධි ප්‍රඥාවලට එන්න නම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්මයන් අපි සිදු කරන්නට ඕනේ. මේ ජීවිතයේ කර්මයේ ශයන කරොත් තවත් භවයක් අපිට උරුම වෙනවා. එහෙනම් මේ ජීවිතයේ වර්තමානයේ කර්මයේ ශයන නොකරනවා නම් ඒ කරන තාක් නුවණ පිහිටන්නට අවශ්‍ය ගුණ ධර්මයන් අපි පෝෂණය කරන්නට ඕනේ. අන්න අපි මෙලව සිහියෙන් ඉන්න පුරුදු වුණොත් පරලෝක ධර්මයේත් අපි සිහියෙන් ඉන්නවා. එහෙනම් දිව්‍ය ලෝකේ උප්පත්ති ලබන්නත් අපි මනුස්ස ලෝකේ සිහියෙන් ඉන්නට ඕනේ. ඒ සිහියෙන් හිටියොත් විතරයි පංච සීලය අපිට රැක ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පංච සීල ප්‍රතිපදාවේ පංච සීලේ පවා අපි රකින්නේ සිහියෙන් හිටියොත්. ස්තම්පත්කම සිහිය නිසාම උපදිනවා සිතේ එකඟ බව. සිතේ එකඟ බව කියන්නේ පින්නතුනි ගල් පිළිමයක් වගේ ඉන්නවා කියන එක නෙමෙයි. තමන් කරන ක්‍රියාව නිසි ආකාරයෙන් අපාය ගාමී නොවන ආකාරයෙන් මානුෂීය ධර්මයේ උසස් ආකාරයෙන්ම පූර්ණේ කරනවා. තථාගතයන් වහන්සේට පැන් වීදුරුවක් පිළිගන්නවා නම් පූජා කරනවා නම් පිළිමයක් තමයි ඔබ ඉස්සරහා තියෙන්නේ. ඔබ හිතන්න ඕනේ පිළිමයක් කියලා නෙමෙයි, මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා. බලන්න කල්පනා කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වර්තමානයේ වැඩ හිටියානම් ඔබ කොහොමද උන්වහන්සේ ගාවට යන්නේ? කොණ්ඩෙ කඩාගෙන යයිද? ඇඳෙන් නැගිට ඇඳුම පිටින් යයිද? කොපමණනම් සැරසෙයිද? කොපමණනම් හිත හදාගනීද? කොපමණනම් උත්කෘෂ්ඨම උදේ දෙයිද? එහෙනම් ඔබ උත්කෘෂ්ඨම දේ දෙන්න තථාගතයන් වහන්සේට. මොකද අනුත්තර වූ පින්කෙත උන්වහන්සේ මේ ලෝකෙට දායාද කරන්නේ. එනම් තථාගතයන් වහන්සේ ජීවමානමයි වැඩ ඉන්නේ. යේච බුද්ධාතීතාච යේච බුද්ධානාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා. අන්න අපි ජීවිතය පූජා කරනවා. අතීතේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියද, වර්තමානයේ යම් තාක් බුදුරු වැඩ ඉන්නවද ලෝක ධාතුවේ? හැබැයි මේ සඳහන් කරන්නේ පින්වතුනි සුද්ධ ධර්මයක් මිසක් අසුද්ධ ධර්මයක් නෙමෙයි. එනම් සුද්ධ ධර්මයේ තුල කාරණා ඉතාමත් වෙනස්. අසුද්ධ ධර්මයේ තුල කාරණාවන් ඊට වඩා වෙනස්. අපි තථාගතයන් වහන්සේලාගේ ශේෂ්ත්‍රය දන්නේ නැහැ. අපි රහතන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ශේෂ්ත්‍රය දන්නේ නැහැ. දන්නවා නම් මොකක් වෙනවද? බුද්ධ ශේෂ්ත්‍රය ඔබ දන්නවා නම් ඔබ බුද්ධත්වයට පත් වෙනවා. පසේ බුද්ධ ශේෂ්ත්‍රය ඔබ දන්නවා නම් පසේ බුද්ධත්වයට පත් වෙනවා. අරියත් ශේෂ්ත්‍රය ඔබ දන්නවා නම් අරියත්වයට පත් වෙනවා. යට මාර්ග ඥානයන් වල ශේෂ්ත්‍රය ඔබ දන්නවා නම් ඔබේ தත්වයට අධිගමණයන් ලබනවා. ඉස්කෝලේ යන ළමෙක් විභාග පාස් කරලා ඉගෙනගෙන ගුරුවරයෙක් බවට පත් වෙනවා. මහාචාර්යවරයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඒ ශේෂ්ත්‍රය පූර්ණ කරනකොට, එහෙනම් අපි මනුෂ්‍ය ශේෂ්ත්‍රය පූර්ණ කරන්නට ඕනේ තථාගත ගුණධර්මයන් තුලින්. දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙට චුත වෙනකොට දෙවිවරු පින්නතුනේ
අනෙත් හිතවත් දෙවිවරු අර දෙවි කුමාරයා ළඟට ඇවිල්ලා කියන්නේ ඔබ ස්වර්ගයට වඩින්න ස්වර්ගයට ගිහිල්ලා පින් සිද්ධ කරගන්න මනුස්ස ලෝකෙට එන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින් සිද්ධ කරගන්න කියලා කියන්නේ අන්නේ දෙව් කුමාරයා හෝ දෙවි පුත්‍රයා එතනින් චුත වෙලා මනුස්ස ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා හැබැයි සිහියෙන් නැතුව අසතියෙන් ප්‍රතිසන්දි ගන්නවා අසතියෙන් මව කුසේ ඉන්නවා අසතියෙන් එළියට එනවා හැබැයි එළියට ඇවිල්ලා මව කුසෙන් එළියට ඇවිල්ලා නුවණ වැඩෙනකොට සිහියෙන් ඉන්න ඉගෙන ගන්නවා සමහරක් දෙවිවරු සිහියෙන් මනුස්ස ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා මව කුස අසතියෙන් ඉන්නවා අසතියෙන් බිහි වෙනවා හැබැයි මනුල්ලොවදී යම් කාරණාවකින් සිහියලම වුණාම පූර්ව නිවනස්මති ඥානයේ ශණිකයෙන් උපදිනවා මොකද අතීතයේ සිහියෙන් හිටපු නිසා අන්න බුද්ධන් කුරයන් වහන්සේලා සිහියෙන් මව කුස ප්‍රතිසන්දි ගන්නවා සිහියෙන් මව කුස තුල ඉන්නවා සිහියෙන් මෙලවට බිහි වෙනවා සිහියෙන්ම ලෝකෙට ධර්මයේ පෙන්වනවා එහෙමනම් පින්නතුනි කාරණාව හරි දීර්ඝයි අපිට සතිය කියන ධර්මයේ පමණමයි අන්න යමේ තිසරණ සරණගත වෙනකොට බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ සරණගත වෙනකොට ඔහුට සිහියෙන් ඒක ගත වෙනවා නම් Taman කැමැති කයක් තුලට යන්නට පුළුවන් එහෙනම් තවතිසාවද තාවතින්සේද නිම්මාන රතියද එහෙම නැත්නම් තුසිතේද එහෙම නැත්නම් චතුම් මහරජිකේද එහෙම නැත්නම් පරිනිම්මිත වසවර්තියේද ඒක ඔබටයි බාර වෙන්නේ ඒ ඔබගේ ගුණ සම්පන්න භාවයේ පුණ්‍යාධිකතර භාවයේ හේතු කරගෙනයි ඒ ධර්මයන් තුලට ඔබ සිහිය පවත්වන්නේ ඔබ මනුස්ස ලෝකයේ සිහිය එකඟ කරලා කිසිඳු අරමුණක් තුලට හිත යන්න දෙන්නේ නැතුව උපන් භවාංග සිත අරමුණු කරගෙන වර්තමාන මොහොතේ එකම අරමුණක් තුල ගුණ ධර්ම පහක් තුල සිහිය පිහිටෙව්වොත් ඔබ මනුස්ස ලෝකේ ජීවත් වුණාට ඔබගේ විඥානයේ සැකසෙන්නේ ප්‍රථම ධ්‍යාන භූමියට විතක්ක විචාර ධර්මයන් අත්හරිනකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයන් එනකොට ဒုတိය ධ්‍යාන සම්පත්තියේ බ්‍රහ්ම සම්පත්තියට එනං චතුත්ථ ධ්‍යාන දක්වා තිබෙන්නා වූ සම්පත්තිය තුලට එතනුත් එකතිය එහාට ගියොත් අරූපී ධර්මයන් තුල ආකාස සංඥායතනේ පවන් නෙව සංඥානා සංඥායතනේ දක්වා තිබෙන්නා වූ අරූප ලෝකයන් තුල හැබැයි ඒ අරූප ලෝකයන් පින්නතුනි බුදුවරු කොපමණ මේ ලෝකේ පහළ වෙයිද ඔවුන්ට ධර්මඥාණයට පැමිණෙන්නට බෑ එන ඒ බවත් අපි දැනගන්නට ඕනේ එන අපි ගුණ ධර්මයන් පූර්ණේ කරලා හිතත් ආරක්ෂා කරගන්නකොට මෙලොව වශයෙන් අපි යුතුයකම් වගකීම් සියල්ල ඉෂ්ට සිද්ධ කරනකොට සොකීය ජීවිතයටත් ගුණ ධර්මයන් එකතු කරගෙන ගුණ ධර්මයන් දරුවන්ටත් උගන්වන්නේ ඔවුන් ද සතර පායෙන් මුදවන්න. එහෙනම් දරුවන්ට අපි ආදරෙයි නම් ගුණ ධර්මයන් එකතු කරන්න. ඔබගේ ජීවිතයට ඔබ ආදරෙයි නම් සතර පාය දොරටු වසා දමන ගුණ ධර්මයන් එකතු කරන්න. මංගල සූත්‍රය කියවන්න. කරණීය සූත්‍රය කියවන්න. මංගල සූත්‍රයේ කරුණු 38ම තියෙන නිවන පිණිසමයි. ගුණ ධර්මයන් වැඩිම පිණිසමයි. කරණීය සූත්‍රයේ කරුණු කාරණා සියල්ලම මෙලව කොහොමද අපි ජීවත් වෙන්නේ කියන කාරණාව පූර්ණේ කරන්නමයි නිවන දක්වාම. එමනම් සියලුම කාරණාවන් පූර්ණේ වෙනවා. එනං ඒ සියල්ල කරන්න වෙන්නේ සිහිය තිබ්බොත් විතරයි. එනං සතිය කියන ධර්මතාවය අපි උපද්දව ගන්නට ඕනේ. අන්න එතකොට මේ ලෝකේ සදාතනික ධර්මයේ තථාගතවරු දකිනවා. දැක්කා වූ තථාගත සද්ධර්මයේ උන්වහන්සේලා ලෝකෙට පෙන්නනවා. සබ්බේ සංඛාරා අනිච්චා. එනම් මරණ ධර්මයයි. සබ්බේ ධම්මා අනත්තා එනම් ඔබ ආත්මීය නෙමේ අනාත්මීය ධර්මයක් තුල පවතින ආකාරයයි සබ්බේ සංඛාරා දුක්ඛා සෙලු සංස්කාර ධර්මයන් දුකක් මිසක් ඒකාන්ත වූ සැපයක් අසුරු සැනක්වත් ඇත්තේ නැති බවයි හැබැයි සැප වේදනාව කියලා කාරණාවක් තියෙනවා සුඛ වේදනාව කියලා කාරණාවක් තියෙනවා මේ සුඛ වේදනාව කියනකොට එතනත් වේදනාව කියන කාරණාවයි සඳහන් කරන්නේ යම් තැනක යම් වේදනාවක් වේද එය දුකක්මයි එහෙමනම් ඒ දුකෙන් අත් මිදෙන්නට ඕනේ ඒ දුකෙන් අත් මිදෙන්න නම් සිහිය තියෙන්නට ඕනේ එහෙනම් අනිත්‍ය ධර්මයේ වැටහෙන්න නම් රූප කලාපයේ අනිත්‍ය වටහා ගන්නට කලින් තමා මරණයටපත් වෙනවා කියලා සිතන්න
තමාගේ ඉදිරියේ සිටින්නා වූ කෙනා මරණයට පත් වෙනවා කියලා සිතන්න කෙස්ලොම් නියපොතු සම්මස්නහරයට ඇට මිදුල වලින් සකස් වුණා වූ ඇසට පෙනෙන්නා වූ මේ ධර්මය මරණයට පත් වෙනවා කියලා සිතන්න ඒ සිතල ඔබ සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන්න මැරෙන්න කලින් ගුණ ධර්මයන් තුල මම ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඒ ගුණ ධර්මයන් ඔබ පූර්ණේ කරනකොට තථාගත ධර්මයට අවශ්‍ය වන්නා වූ සීලූම ගුණ ධර්මයන් ඔබ තුල පූර්ණේ වෙනකොට අන්න ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයෙන් ඉක්මෙන් අවශ්‍ය වන්නා වූ පාරමී ගුණයන් ඔබ පූර්ණයට පත් කර ගන්නවා පමණක් නොවේ ඔබ කැමතිනම් මේ ජීවිතයේ කර්මයේ ශේ ගන්න කර ගන්න තරමට ඔබට සිහ පිහිටවා ගන්නට පුළුවන් ඔබ කැමතිනම් තවත් ආත්ම භාවයන් කිහිපයක් හරි ගිහිල්ලා මේ සංසාරයෙන් අත් මිදෙන්න ඒකත් ඔබට කර ගන්නට පුළුවන් ඔබ කැමතිනම් අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයක් අහලා නිවන් දකින්නට ඕනේ කියලා ඔබ හිතනවා නම් ඒක කරගන්නටත් ඔබට සිහිය තියෙනවා එහෙම දැක්කොත් ඔබ තුසිතේ සිත අලවනකොට ඔබ නැවත වරක් මනුස්ස ලෝකෙට එන්නේ බුද්ධ අනුකරයන් වහන්සේ සමගමයි ඒ පාරමී ධර්මයන් අවසන් කරන්නට එහෙමනම් පින්නතුනි සතිය කියන ධර්මතාවයයි අපේ බෝධි ඥාණයට අපිට උපකාර කරන්නේ අපි කුමන තැනක උපදින්නේ කියන එක පූර්ණේ කරන්නේ ඒ සියල්ලම සිද්ධ කරගන්නකොට අපි සියලුම ගුණ ධර්මයන් පූර්ණ කරනකොට මෙලොව වශයෙන් අපි යහපත් ජීවිතයක් උදාපත් කරගන්නවා වගේ නැවත වරක් මේ සංසාරේ අපි ඉපදුනොත් අපිට යහපත් අම්මා කෙනෙක් යහපත් තාත්තා කෙනෙක් යහපත් දුවා දරුවන් යහපත් ඥාති හිත මිත්‍රාදීන් උදාපත් කරගන්නට අවශ්‍ය වූ කර්මයන් පවා අපි මේ ජීවිතයේදී පූර්ණ බවට පත් කරගන්නේ ගුණ ධර්මයන් තුළින් අපේ යුතුකම් වොන් ටෙස්ට් සිද්ධ කර දෙමින් සිහියෙන් එත්තාවතාචා මේහි සම්බදම් පුඤ්ඤ සම්පදන් සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචා මේහි සම්බදම් පුඤ්ඤ සම්පදන් සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදන් සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති ඉදං වෝ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ලෝතුල පහළවන්ට දුනා වූ අනන්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ උතුම් වූ සුද්ධෝ බුද්ධ ගුණානුභව බලයෙන්ද ස්වකහාතාදී ධර්ම රත්නේ අනන්ත වූ ධම්මගත ගුණානුභව බලයෙන්ද අෂ්ඨාරි පුද්ගල මහා සංඝ රත්නේ අනන්ත වූ සංගත ගුණානුභව බලයෙන්ද ද්‍රෝණයක් සර්වඥතාක් ධාතුන් වහන්සේලා විරාජමානව වැඩවෙසෙන්නා වූ ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේගේ අනන්ත වූ ගුණානුභව බලයෙන්ද ග්‍රීවා ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේගේ සතර දළදාවන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ගුණානුභව බලයෙන්ද විරුඩ විරෝපාෂ්ටක ධිතරාෂ්ට වෛස්වන සිවණක් දිවිරජ සමූහයාගේ අනන්ත වූ ගුණානුභව බලයෙන්ද සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ ආර්ය දිවිරාජ මණ්ඩලයේ ආර්ය බ්‍රහ්මරාජ මණ්ඩලයේ අනන්ත වූ ගුණානුභව බලයෙන්ද මේ පින්වත් සෑම දිනාටම සේම ගෞරවනීය නායක මහවිපාණන් වහන්සේ වරපුණුක මහා සංඝරත්නයටද දෙවියන්ගේ දෙහිමි ආරක්ෂාව රැකවරණයන් ඒකාන්තයෙන් උදාපත් වේවා තබන තබන පියවරක් පාසාම නගන හෙළන හුස්ම රැල්ලක් පාසාම සතියෙන් සමාධියෙන් ගුණ නුවණින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් අභිවෘද්ධියට පත් වීමටම මේ කුසලයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා භාවයට පත් වේවා සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රිය වේවා වශයෙන් විසෙන් අවියාවුදෙන් ජීවිතවලට හානියක් සිදු නොමවේවා ජීවිතවලට පැමිණ තිබෙන්නා වූ කරදර බාධක මාර්ග බාධක අපල උපද්‍රවයන් වෙත්නම් අලපතක දියත්තක් මෙන් වහවහා විධ්වංසන භාවයට පත්වේවා
කරන කින රැකී රක්ෂා කටයුතු වෙළහෙළඳාම් කටයුතු ගොවිතැන් කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත නම් සර ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා ජීවිතවලට පැමිණ තිබෙන්නා වූ රවිචන්ද්‍ර කුජබුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කින නවග්‍රහ පුලපද්‍රවයන් වෙත නම් හිරදුට අඳුරමින් විහෙත විද්වන්සන භාවයට පත් වේවා රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් හානියක් කිසිවිට සිදු නොම වේවා තම තමන් ප්‍රාර්ථනා කරන පරිදි යම් වූ සම්‍යක් ප්‍රාර්ථනාවන් වේ නම් ඒ සෑම සම්‍යක් ප්‍රාර්ථනාවක්ම ඒකාන්තේ නිෂ්ඨ භාවයට සිද්ධ භාවයට සුකිත මුදිත භාවයට පත්වීමට මේ සිද්ධ කරන්ට යදුනාව උදාහර ධර්ම දේශනාමේ කුසල ධර්මයේ සිත් තුළ ප්‍රාර්ථනාවන් මුදුන් පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් පිළිටවා ගනිමු කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සිලිස නිචන් වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.